අද මම ඔයාලට කියලා දෙන්නේ මුළුතල මෝස්තරයක් ලෙහෙසියෙන් අදින්නේ කොහොමද කියලා. මෝස්තර ගැන කතා කරනකොට මෝස්තර වර්ග තියෙනවා. ඒ අතරින් එක් මෝස්තර වර්ගයක් ලෙස මේ මුළුතල මෝස්තර පෙන්වා දෙන්න පුළුවන්. අනිත් මෝස්තර වර්ග තමයි ව්‍යාප්ත මෝස්තර, ඒ වගේම වාටි මෝස්තර. දැන් අපි දන්නවා වාටි මෝස්තර මේස රෙදිවල වාටිවල ඇඳලා තියෙනවා, ඒ වගේම සරම් වාටිවල ආදී ඇඳලා තියෙනවා. ව්‍යාප්ත මෝස්තර චීත්ත රෙදි, ගවුම් රෙදි ආදී අපිට දකින්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ අද අපි අඳින මුළුතල මෝස්තර මේස රෙදි, ලේන්සු, ටයිල් කැට, කුෂන් කවර, ඒ වගේම කුඩ රෙදි ආදී සඳහා අඳිනු ලබන මෝස්තර වර්ගයක් ලෙස පෙන්වලා දෙන්න පුළුවන්. මේ මුළුතල මෝස්තර ඇවල ඇති තියෙන විශේෂත්වය තමයි මේ මෝස්තර දිග පළල 90 සීමා වෙලා තියෙනවා. ඒ වගේම අපි අඳින්නේ මෙහි මුළු වලින් සීමාවක් පෙන්වන ආකාරයට. එහෙමනම් අපි පළවෙනියෙන්ම මේ වගේ හිස් කුදු කඩදාසියක් අරගෙන ඒක අපි අඟල් 8ක් දිග, අඟල් 8ක් පළල ඇති සමචතුරස්‍රාකාර කොටුවක් ලෙස ඇඳ ගන්නවා. ඊට පස්සේ එම කොටුව තව සමාන කොට 4කට බෙදා ගන්නවා. ඒ කියන්නේ අඟල් 8 ගත්ත ලොකු කොටුවෙන් අඟල් 4 කොටු 4ක් වෙනම බෙදා ගන්නවා. ඊළඟට අපි මේ ඇඳගත්ත කුඩා කොටුවක ප්‍රමාණයකට වෙනම සුදු කඩදාසියක කුඩා කොටුවක් කපා ගන්නවා. අපි එහෙම කරන්නේ අපි අඳින මෝස්තරය වෙනම ඒකකයක් ලෙස ඇඳ ගන්න ඕන නිසා. මේ කුඩා කොටුව තුල නැවත මුළු යා කරලා කඩ ඉරි ඇඳ ගන්නවා. ඒ අඳින්නෙත් අපිට අපි ප්‍රධාන කුලේ අඳින මෝස්තරේ කුඩා ඒකකයක් ලෙස ඇඳ ගැනීමේ පහසුව සඳහා. ඊට පසු අපි මේ අඳින මෝස්තරේ එක කොටසක් වෙනම ඒකකයක් ලෙස මේ කුඩා කොටුවේ ඇඳ ගන්නවා. ඇඳගත්තට පස්සේ එහි පිටුපස පැන්සලින් අපි පාට කරගන්නවා. එහෙම පාට කරගන්නේ අපිට අපි ඇඳගත්ත නිර්මාණය ට්‍රේසින් කරගන්න, එහෙම නැත්නම් කොපි කරගන්න ලේසි නිසා. ඊට පස්සේ අපි මේ කුඩා ඒකකය කුඩා වලට ඇඳගත්ත කුඩා මෝස්තරය කොළේ මත තියලා ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ පිටපත් කරගත්ත මෝස්තරය නැවත අපි පැන්සලින් ඇඳ ගන්නවා. ඊට පස්සේ තමයි අපි නැවත හරවලා කොළේ, අපි දැන් ඇඳගත්ත කොළේ වම් පැත්තත් සම්පූර්ණ කරගන්න ඕන නිසා දකුණු පැත්තනේ අපි සම්පූර්ණ කරගත්තේ. වම් පැත්තත් නිර්මාණය සම්පූර්ණ කරගන්නවා. සම්පූර්ණ කරගත්තාම ඒකෙත් අපි පැන්සලින් පාට කරලා ඊට පස්සේ මේ කොපි කරගන්නවා. පාට කරගත්තට පස්සේ අපිට පිටපත් කරගන්න ලේසි. ඊට පස්සේ අපි එකින් එක තියලා මේ මෝස්තරේ සම්පූර්ණයෙන්ම පිටපත් කරගන්නවා. ඊට පසු අපි දකිනවා මේ කොන් 4, මේ සමචතුරස්‍රාකාර හැඩති අපි ඇඳගත්ත කුලේ කොන් 4 ඉතුරු වෙලා තියෙනවා. ඒකත් අපි අර කුඩා කුලේ ඉදිරියෙන් ඇති ත්‍රිකෝණාකාර හැඩේ නිර්මාණය ඇඳගෙන ඒකත් අපි ට්‍රේසින් කරගන්නවා. ඊට පස්සේ අපේ නිර්මාණය මේ ආකාරයට සම්පූර්ණයෙන්ම නිමා වූ නිර්මාණයක් බලා ගන්න පුළුවන්. ඊට පසු අපි කළ යුත්තේ මේ මෝස්තරේ වර්ණ ගැන්වීම. වර්ණ ගැන්වීමේදී තියෙන ප්‍රධානම කාර්යය තමයි අපි වර්ණ තෝරා ගැනීම. වර්ණ තෝරා ගැනීම තුළින් තමයි අපේ මෝස්තරේ තවත් ලස්සන කරගන්න පුළුවන්. එහෙමනම් මෙතනදී මම භාවිතා කරලා තියෙන්නේ නිල් පාට. නිල් පාටේ ප්‍රභේද, එහෙම නැත්නම්
අපි අපි කියනවා සංගත වර්ණ. සංගත වර්ණ තමයි මම මෙතනදී භාවිතා කරේ නිල් පාට අරගෙන තියෙන නිල් පාට ප්‍රභේද අපි දන්නවා. ඒ ප්‍රභේද ටික තමයි මෙතනදී මම භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි තදම පාට තමයි ඉස්සලාම් පාට කරන්නේ. ඒ තද පාට අනුව ඊට පස්සේ ලා පාටවල වලින් මේ ආකාරයට ඉදිරියට පාට ඇදගෙන එනවා. ඒ වගේම තමයි අපිට මේ මෝස්තරයේ ගැඹුර පෙන්වන්න ඕන අවස්ථාවලදී ගැඹුර පෙන්වීම සඳහා අපි කළු පාටත් භාවිතා කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි මෝස්තරේ වර්ණ ගන්නවලා තියෙන්නේ. එහෙමනම් මම හිතනවා මේ ආකාරයට ඔයාලත් මේ මෝස්තරේ බලලා ලස්සන නිර්මාණයක් ලේසියෙන්ම කරගැනීමේ හැකියාව, ඒ වගේම ඇඳගැනීමේ හැකියාව ඇති කරගනී කියලා. Thank you.